සුදර්මන් අපේ ජීවිතේ ලැබෙන හැම අවස්ථාවකම ලේසි වෙන්නෙත් නෑ අමාරු වෙන්නෙත් නෑ. එහෙම අවස්ථා මගහැරලා තියෙනවද සුදර්මන්? ඔව්. ජීවිතේ අමාරු අවස්ථා ඇවිල්ලා තියෙනවා. මගහරින්න ඕන අවස්ථාත් ඇවිල්ලා තියෙනවා. හැබැයි ගොඩක් දේවල් මගහැරුන්නේ නෑ. හැබැයි බොහෝ දෙනෙක් ඉන්නවා මගහැරින්න ඕනේ වෙලාවෙදි මග අරින්න නැතුව තමන්ගේ ජීවිතේ ජයගත්ත අය. අන්න එහෙම ජයගත්ත අය තමන්ගේ ජීවිත විතරක් නෙමෙයි රටක් ලෝකයක් ජය අරගෙන තියෙනවා. අද අපි ආවේ ඒ වගේ මිනිස්සෙක් හොයාගෙන. ජාත්‍යන්තරයට ගිහිල්ලා ජාත්‍යන්තරේ බ්‍රෑන්ඩයක් වෙනවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි. තමන්ගේ මව්බිමේ ඉගෙනගෙන තමන්ගේ ටාගට් වලට ගිහිල්ලා රටවල් ගණනාවකට ගිහිල්ලා ඒ රටවල් වලත් බ්‍රෑන්ඩයක් වෙලාද ජීවිතේ ජයගත්ත මිනිස්සෙක්. අපූර්ව චරිතයක්. අපූර්ව සොයාගෙනී ගණනාවක් කරපු චරිතයක්. අන්න ඒ නිසා තමයි අද ටාගට් එක ගොඩක් වැදගත් වෙන්නේ. තමන් යන්න ඕනේ ගමන හරියටම හොයාගෙන අනුන්ටත් ඒ ගමන යන්න ඕනේ තැන පෙන්වන කෙනෙක් තමයි චාමින්ද බස්නායක කියන්නේ. එහෙම නේද? එහෙම කියන්න ඕන. කොහොමද දැන් චාමින්ද ගත්තොත් කවුද ඇත්තටම චාමින්ද බස්නායක කියන්නේ? කොහොමද චාමින්ද බස්නායක කියන චරිතේ දැන් ඇත්තටම දැන් අපි දන්න විදිහට චාමින්ද බස්නායක තමන්ට හිමි ගොඩක් දේවල් එක්ක ජාත්‍යන්තරයට ගිහිල්ලා ඒ ජාත්‍යන්තරේ ඉඳලා ලංකාවේ නම ඉදිරියට ගෙනියන කෙනෙක්. බ්‍රෑන්ඩයක් වෙලා ඉන්නේ. කියන්න පුළුවන් පැති කීපයක් තියෙනවා. එකක් ඔයා කියන්නේ වෘත්තීයමය පැත්තෙන් එහෙම ගිහින් තියෙනවා. ඉතින් මගේ පෞද්ගලික ජීවිතේ තව තව ගොඩක් දේවල් තියෙනවා. ආසාවල්, ටාගට් ඉදිරියට දේවල් ඒ වගේ විවිධ දේවල් තියෙනවා. වෘත්තීයමය වශයෙන් මම GPS තාක්ෂණය සම්බන්ධ විශේෂඥයෙක්. ඒ අදාළ තාක්ෂණය පිළිබඳව වැඩ කරන එක තමයි මම කරන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ඔටෝමේෂන් කියලා හැම කියන්නේ වාහන ස්වයංක්‍රීයව ධාවනය කරන ඒ වගේ තාක්ෂණයන්ට අදාළව කොහොමද ඒක තැන නිර්ණය කරන්නේ ඒ තාක්ෂණය සම්බන්ධ විශේෂඥයෙක්. පටන් ගත්ත තැන ගත්තොත් අපි මොකද ජාත්‍යන්තරයට යන්න කලින් අපේ මොවුබිමේ අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ආරම්භය ගත්තොත් ගොඩක් දෙනෙක් චාන්දි ඇවිල්ලා බැලුවොත් ගම්මුලින් ආපුද කියලා. අපේ රටේ ගොඩක් තැන්වලට ඉහළ තැන්වලට ගිහිල්ලා තියෙන්නේ ඈත ගම්වලින් ඇවිල්ලා නගරයට ඇවිල්ලා නගර ජය අරගෙන තමයි ජාත්‍යන්තර ජය අරගෙන. චාමින්දේ ගමන කොතනින්ද පටන් ගත්තේ? ඒක මෙහෙම කිව්වයි. දැන් අපේ අපච්චිගේ ගම ගල්ගමුවේ. පුරණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුවේ. ඊට පස්සේ ඒගොල්ලොත් අම්මයි අපච්චි දෙන වැඩකරේ තුන්දිරිය පේකම්මලේ පොඩි ගමන් පොඩි කාලේ. ඉපදින තුන්දිරියේ පුරණෑගල හොස්පිටල් එකේ තමයි ඉපදුනේ. ඊට පස්සේ පුරණෑගල මලිය දේවාදර්ශ විද්‍යාලයට ගිහිල්ලා ඊට පස්සේ කොට්ටා ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයේ අවුරුදු දෙකක් විතර හිටියා. ශිෂ්‍යත්ව පන්තියට ගියේ ඒ ඉස්කෝලේ. ඊට පස්සේ ආනන්දට ගියා ශිෂ්‍යත්ව වාසයට. ආනන්දෙන් තමයි ඊට පස්සේ ගණිතාංශයේ විකාශ පෙළ කරලා මොරටු විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එතනින් තමයි ඊට පස්සේ මම ආචාර්ය උපාධියක් අරගෙන කැනඩාවේ යන්න මට අවස්ථාව හම්බුණා. ඒක තමයි ගමන. ඉතින් මම අදත් කැමතියි මගේ ගම්පලාතේ මොරගල්ලාගම තමයි ගම, අපච්චිගේ ගම. එහි ගිහිල්ලා ඒ ගමේ අසිරිය ඉඳලා එන්නේ ඒ ආශාව ගාමක් තියෙනවා. සත්කෝරලේ කොල්ලෙක් හැටියට ඒ සත්කෝරලෙන් එන ආනන්දට. කොහොමද ආනන්දේ? කියන්නේ ආනන්ද කියන්නේ වෙනම බැලුවොත් විශ්වවිද්‍යාලයක් වගේ තැනක් ඉස්කෝලෙක් වුණාට. කවුරුත් කියනවා ආනන්දේ තමයි ඉස්කෝලේ කියන්නේ. එතකොට කොහොමද ආනන්දෙත් එක්ක ගත්තාම මේ උදෑවිල්ලා ඉන්න තැනත් එක්ක ඉස්කෝලේ කොහොමද පිටුවහලක් වුණේ? ලොකු පිටුවහලක් වුණා. ඒ කියන්නේ දැන් මම ධර්මපාල කනිෂ්ඨෙන් ආනන්දට යනකොට ඉතින් ධර්මපාල කනිෂ්ඨ තියදාසල් බොහොම හොඳ ජනප්‍රිය ඉස්කෝලයක්. ඒක නිසා මට රුකුලක් වුණා ආනන්ද දෙනකොට. ඒක ටිකක් දරාගන්න. ඒ කියන්නේ කෙලිම ගමෙන් ගියා වගේ හැඟීමක් නැදන්නේ නැහැ. නමුත් ආනන්දයාර මට මතකයි උදේ යනකොට හැමදාම බොදු බැති ගිය උදේ වාදනය වෙනවා. ඊට පස්සේ ඒ ආභාෂය ගොඩක් ප්‍රයෝජනවත් වුණා. නිකන් අර ගෙදරක් හදනකොට ෆවුන්ඩේෂන් එක වගේ ඒක වැටුනේ ආනන්දෙ තමයි. ඒ අර තියෙන චරිත ලක්ෂණ, ගති ලක්ෂණ ගොඩක් දේවල් අතර ආයේ ආනන්ද ඒවා පහු කාලීනවත් බොහොම ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ අපිට කතා කරමු අපි මේ ඒ කියන්නේ වෙලාවට වැඩ කරන එක යමකට කැප වුණාම ඒක නිවැරදිව කරන එක උපරිම උත්සාහයෙන් වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බුණා ආනන්ද. බුදු ගෙදරට ගිහිල්ලා ගොඩ වැදිලා නේද? බුදුන් ඇඳලා ගිහිල්ලා එතකොට දැන් ආනන්ද මිත්‍රයෝ දැන් අද ඉන්න තැනයි චාමින්ද ඉස්කෝලේ යන කාලේ ගුරුවරු ඉන්න ඇතිනේ. දැන් මේ ගුරුහරුකම් ලැබෙන්න ඇතිනේ කොහොමද කියන ජීවිතේ හැඩගස්ස ගන්න. කොහොමද ඉස්කෝලේ ලැබුණේ තමන්ගේ ටාගට්ස් වලට යද්දී ඉස්කෝලේ කියන එක හරිම වැදගත් වෙනවනේ. ගුරුවරු වගේම තමන්ගේ මිත්‍රයෝ ගොඩක් වැදගත් වෙනවා. කොහොමද මේ ගමන එනකොට ගුරුවරුන්ගෙන් ලැබුණ සහාය? විනය අතින් ගොඩක් දේවල් අපිට ඒ කියන්නේ ඉස්කෝලේ යනකොට අපි විවිධ දඩබ්බර වැඩ කරනවානේ. ඒවා
යම් තරමකට පාලනය කරලා ඒවට පොඩි නිදහසකුත් තිබුණ දේවල් කරන්න හැබැයි අර අධ්‍යාපනයේ තියෙන වැදගත්කම ඒත් එක්කම අර අනික් තමන්ගේ තියෙන්න ඕනේ මොනවද ඒකට කියන්නේ චරිත ලක්ෂණ ගොඩක් ඒගොල්ලෝ අපිට දුන්නා කියන්නේ පොලිම යනකොට පොලිම වයින් එපා එතකොට හැමදාම උදේට ජාතික ගිය පාසල් ගිය පටන් ගන්න කලින් හොඳ ඇවිල්ලා අර බුදු ගෙත ගිහිල්ලා බුදුන් වඳින්න ඒකේ පිළිවෙලට යන්න ඊළඟට අපි පන්සල් ගන්නකොට වෙන වෙන අවධානය නැහැ ඒකට සම්පූර්ණ අවධානය කියලා ඒක යොදවලා කරන්න ඕකේ දේවල් මම හිතන්නේ ගොඩාක් මේ ප්‍රයෝජනවත් වුණා අදටත් ප්‍රයෝජනවත් වෙනවා කියන්නේ දෙයක් දිහා බලලා ඒක බොහොම අවධානයෙන් ඉවසීමෙන් බලලා වැඩ කරන්න ඒ ගුරුවරු දුන්න දේවල් වගේ මේ පරිසරයෙන් අපිට ආපු ලොකු ආභාෂයක් සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා අදත් ජීවිතේ සුදර්මන් දැන් පාසලෙන් ලැබුණ ඒ පිටුහල වගේ කොහොමද පවුල් පසුබිමත් එක්ක පවුලෙන් ලැබුණ සහයෝගය කොහොමද මෙච්චර ලොකු ගමනක් කියන්නේ අප්පච්චි අම්මයි ගොඩක් මහන්සි වුණා මේ ඒගොල්ලෝ අපේ අම්මා තුන්දිරි බේකම්සාල බේකම්හලෙන් වැඩ කරන එක අයින් වුණාට පස්සේ නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්යවරියක් විදිහට ආවා ඒ වෙනකොට ඊට පස්සේ අපි අවිසායල කිට්ට හොස්කමට පදිංචියට ඒ එන හැම මුළු කාලය තුළ මේගොල්ලෝ හැවේ මේ ළමයින්ට හොඳ ඉස්කෝලයක් හොයනවා ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලය හම්බුනේ ඒ දවස්වල ශිෂ්‍යත්වයේ හොඳ ප්‍රතිඵල තිබුණ ඉස්කෝලේ ඒක තමයි මේ මට මතක විදිහට බස්නාහිර පළාතේ බොහොම මහන්සියලා අර මැදදී මට මතක තුනේ පන්තියේ තමයි මාරු කළේ ඒ පාසල්වල යවන එකේ ඉඳන් බොහොම මහන්සි වුණා ඉතින් එදෙන කිව්වේ ගොඩ යන්න නම් මේක තමයි එකම පාර කොහොම හරි මේක කරන්න ඕනේ අපි වෙනුවෙන් මේක කරන්න ඕනේ එහෙම ලොකු මේ පිටුවහලක් වුණා ඒගොල්ලෝ හැම වෙලේම හොඳම ඉස්කෝලේට යවන්නත් හොඳට වැඩ කරන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න ඊළඟට අර ඉගෙන ගත්තොත් තමයි ගොඩ යන්නේ කියන හැඟීම සම්පූර්ණයෙන් ඔලුවට දැන් මේගොල්ලෝ තමයි තමිට කොහොමද දැන් මේ පවුලේ විස්තරය කියලා තාම විතරද පවුලේ මගේ නංගි කෙනෙක් ඉන්නවා මම ඩැඩි අවුරුදු 7ක් බාලයි ඇය ඉංග්‍රීසි උගන්වනවා ඉංග්‍රීසි ඩිප්ලෝමා අධ්‍යයන කරන ආයතනයක සම්බන්ධ වෙලා ගම්පහ මම නංගි තමයි පවුලේ ඉන්නේ අම්මයි අප්පච්චි දැන් නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා වැඩ කටයුතු කරගෙන ඉන්නවා ඉතින් මං අවස්ථාව හම්බුන හැම වෙලාවෙම ඇවිල්ලා ඒගොල්ලන්ව බලලා යනවා ඉතින් මේ අවස්ථාවත් ඒක තමයි අවුරුද්දකට සැරයක් එනවා සඳ හිතන්න දැන් අපිට ඉස්කෝලේ යන කාලේ බලාපොරොත්තු ගොඩක් තියෙනවනේ ගුරුවරු සමහරවිට ආපහු නැගිටලා අහනවා කවුද වෙන්නේ දොස්තරලා වෙන අය කියනවා ඉංජිනේරු වෙනවා කියනවා නොඑක් නොඑක් කතන්දර අපිටත් තිබ්බා සීන ගොඩාක් තිබ්බා ඒ හීන ජයගත් අය ගොඩක් අඩුයි සමහර වෙලාවට හැබැයි ඒ හීන හැබෑවක් කරගත්ත අය ඉන්නවා මම හිතන්නේ චාමින්ද හීන හැබෑ කරගත්ත කෙනෙක් කොහොමද සැලසුම් කරගත්තේ ජීවිතේ පොඩි කාලේ ඉඳන් දැන් ඔය මොකක් හරි toy එකක් හම්බුණත් ඒක ගලවලා බලන්න වැඩ කරන හැටි බලන්න ඒ වගේ ලොකු ආසාවක් තිබුණා මට ඉස්සෙල්ලාම හම්බුණා අපේ පුංචි කෙනෙක් හිටියා පිටත් දුව එයා මට ටැග් එකක් ගෙනත් දුන්න ප්ලේන් එක අපි තිබ්බාම ඒක හිම කරගෙනවා ඉතින් ඕක වැඩ කරන විදිය හොයා ගන්න ඕන එක ගලවලා බලනවා ඔය වගේ දේවල් පොඩි කාලේ ඉඳන් ඒ ආසාවක් තිබුණා ඒක නිසා මට ඕනේ කළා තිබුණා ඉංජිනේරු වෘත්තිය පැත්තට යන්න හැබැයි මොන වගේ ඉංජිනේරුවෙක්ද කියන එක තිබුණ නැහැ මොනවාරි හදන අලුත් දේවල් හදන කෙනෙක් වෙන්න ඕනේ කියන හැඟීම තමයි ඉස්සෙල්ලා දැන් මට හිතෙන්නේ ඔය ටාගට් කිව්වම දැන් මං අද ඉන්න තත්ත්වෙට එන්න පුළුවන් වෙයි කියලා එදා හිතුවද මේ විශේෂ ශාස්ත්‍රයයිද කියලා හිතුවද කියන එක කීයටත් ඒක වෙන්නේ ඒක කරන්න බෑ ඒකට මට අර පොළොදිය මට හිතුනේ මට ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ හදන්න මොනවාරි හදන කෙනෙක් වෙන්න ඕනේ ඒකට මට මතක අප්පච්චිගේ අම්මා කිරිය අම්මා කියනවා මේ ඔයා පාලක ඉංජිනේරුවෙක් තමයි මොකද අපි ඒ දවස්වල පාරේ යනකොට දකින්නේ ඒවන අපි දැන් කම්පියුටර් ඉංජිනියර්ස් ඉලෙක්ට්‍රොනික ඉංජිනියර්ස් දකින්නේ අපි දකින්නේ පාලම බ්ලොක්කක් හදනකොට එතන අර හෙල්මට් එකක් දාගෙන සර්වේ ඉක්විප්මන්ට් තියාගෙන ඉන්න ඉංජිනේරු එහෙම ඉන්න ඉතින් ඒ වගේ අවශ්‍යතාවය තමයි ඉස්සලා මේ පාලම් ඉංජිනේරු එක්කෙනා කියන එක තමයි පොඩි කාලේ හුනේ ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ උසස් පෙළ කරාම මට ආස හිතුණා මට වැඩ කරන්න අවස්ථාව හම්බුණා මොරටු විශ්වවිද්‍යාලයේ ඒ දවස්වල තිබුණා ට්‍රැෆික් ඇන් ට්‍රාන්ස්පෝර්ටේෂන් ලැබ් කියලා ප්‍රවාහනය සම්බන්ධ වැඩ කරපු වෙනම ඩිවිෂන් එකක් සිවිල් ඩිපාර්ට්මන්ට් එකේ ඒක හිටියා මහාචාර්ය සමන් බණ්ඩාර කියලා මහාචාර්යවරේ එතුමගේ නෝනා වැඩ කරේ අපේ අම්මත් එක්ක යුතු විශ්වවිද්‍යාලේ දැන් මම උසස් පෙළ කළාට පස්සේ දැන් වෙනකොට මගේ අදහස දෙන්නේ ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ ඊට පස්සේ ඒ සමන් බණ්ඩාර මහත්මයා කියලා තිබුණා ඔයා විශ්වාස ඒ දවස්වල අවුරුදු දෙකක් විතර අපි එළියේ ඉන්න ඕනේ විශ්වවිද්‍යාලේ යන්න කලින් එතකොට ඕන කැමතිනම් ඇවිල්ලා වැඩ කරන්න. ඒ වගේ අවස්ථාවක් මට හම්බුණා. ඒතර එතෙන්ට ගියාට පස්සේ දැන් ඔය ප්‍රවාහනයේ සම්බන්ධ ඒ විවිධ ගණන් හදන ඒවා, එතකොට ට්‍රැෆික් සිග්නල් ඩිසයින් කරන ඒවා, පාරවල් ඩිසයින් කරන ඒවා, ප්‍රවාහන පද්ධතියේ
ඉල්ලුම සැපේම බැලන්ස් කරන්න කොහොමද වගේ දේවල් ගැන බොහොම සරල දේවල් අපි ලොකු දේවල් කරන්නේ අපි තිබුණේ ඉන්ටර්සෙක්ෂන් එකකට හම්බියකට ගිහින් වාහන ගණන් කරන ඒ වගේ වැඩ කළා ඊට පස්සේ කම්පියුටර් එක ප්‍රෝග්‍රෑම් කරලා ඒ වගේ දේවල් කරේ නමුත් ඒකෙන් ලොකු ආශාවක් ආවා ප්‍රවාහනයේ පැත්තේ දේවල් මට කරන්න තියෙන හොඳයි කියලා ඊට පස්සේ එතනින් තමයි එතකොට දැන් සිවිල් ඉංජිනේරින් පැත්තට ආවා ඊට පස්සේ දැන් උසස් පෙළින් සමත් වුණාට පස්සේ විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේදී පොදුයි ඒ විශේෂයෙන් ඊට පස්සේ තමයි තෝරන්න තියෙන්නේ. මේ අවස්ථාව හම්බුනාම අර ආසාව නිසා මම සිවිල් ඉංජිනේරින් පැත්තට ගියා. ඒකට ගියාට පස්සේ මට හිතුණා දැන් ඕකේ තව ඒ දවස්වල තිබුණා ITS කියලා Intelligent Transportation System. ඒ කියන්නේ තාක්ෂණය පාවිච්චි කරලා ප්‍රවාහනය කාර්යක්ෂම කරන්න කොහොමද. ඒ වගේ දේවල් ගැන විශේෂයෙන් තිබුණා. ඒක ගැන ඉගෙන ගන්න ආසාවක් තිබුණා. ඊට පස්සේ ප්‍රොෆෙසර් සමන් බණ්ඩාර මහත්මයාගේ එයා ඉගෙනගෙන තිබුණේ ආචාර්ය චන්දන විරසිංහ කියලා මහත්මයෙක්. ඒ මහත්මයා ඒ වෙනකොට කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලයේ පීඨාධිපති තමයි ඉංජිනේරු පීඨේ. එතුමා ලංකාවට ආපු වෙලාවක මගේ ඔය සිහිනය ගැන කිව්වහම මේ ආචාර්ය සමන් බණ්ඩාර මහත්මයා එයා කිව්වා එහෙනම් මං දන්න කෙනෙක් ඉන්නවා GPS Global Positioning System යන ලෝක ප්‍රසිද්ධ විශේෂඥයෙක් කැනේඩියන් ජාතික ප්‍රොෆෙසර් කෙනෙක් මං එයාට කතා කරලා බලන්න. ඊට පස්සේ තමයි මට ආසාවේ ඒ පැත්තට. ඊළඟට ඒ ITS වලට ඕනේ තැන නිර්ණය කිරීමේ තමයි. හැබැයි ඒ වෙනකොට ලංකාවේ GPS කියන එක අලුත් විෂයක්. අලුත් කියන්නේ මම ඇත්තටම කියනවා නම් ඒක හොඳ කතාවක්. 2001 මම යනකොට මම GPS එකක් වීදුරු පෙට්ටියක් ඇතුළේ තියෙන විතරයි දැකලා තිබුණේ. මොකද ඒ වෙනකොට නම තියෙනවා. අපේ විශ්වවිද්‍යාලයේ එක GPS එකක් තිබුණා. ඒක තිබුණේ වීදුරු පෙට්ටියක් ඇතුළේ සැරෙන් සැරේ පෙන්නනවා. ඒ අරින්ද ඒකට අල්ලන්නත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒක තමයි තත්ත්වය. එහෙම තත්ත්වයක් කියලා තමයි අද මේක දැනට ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි මම හිතන්නේ මගේ අසීරුප කාලයේ විදිහට කිව්වත් හරි. ඒ කියන්නේ දැන් එයා මට පොතක් කියවා ගන්නේ. ඒ දවසල් මෙච්චර අන්තර්ජාලය නැහැනේ. ඒක නිසා එයා ඒ GPS තාක්ෂණය සම්බන්ධ තියෙන පොතක් කියවා. එයා කියලා තිබුණා දැන් හරි මම ඔයාව ගන්නවා. MSc එකක් කරන්න ගන්නවා. ඊට පස්සේ ආචාර්ය උපාධියක් කරන්න පුළුවන්. මේ පොතේ තියෙන දේවල් ටික බලාගෙන ඉන්න කියලා තමයි කිව්වේ. ඊට පස්සේ මට සිද්ධ වුණා දැන් මම සිවිල් ඉංජිනේරින් කරන කෙනෙක් විදියට ඔය ඉලෙක්ට්‍රොනික්ස් කියන්නේ සොෆ්ට්වෙයාර් ගැන ඉගෙන ගන්නේ නැහැනේ. අවුරුදු දෙකක් විතර කාලයක් ඇතුළත ඒ සියලු දේවල් මගේ විශේෂ අවශ්‍ය වෙන විදිහට ආයෙ ඉගෙන ගන්න සිද්ධ වුණා. නැගර වීදුරු පෙට්ටිය ඇතුලේ තිබ්බ GPS එකක් දකින්න 2001 දී. අල්ලන්න හම්බෙන්නේත් නැහැ. හැබැයි විෂයක් හැටියට ඉගෙන ගන්නවා. විෂයක් හැටියට ඉගෙන ගන්නකොට ලොකු අභියෝගෙන් දෙතිනේ. මොකද දැකලා නැති දෙයක්, අහලා විතරක් තියෙන දෙයක්, අතපත ගාලා නැති දෙයක්. ඒ තැනට එද්දි චාමින්ද කොහොමද මේක සැලසුම් කරගත්තේ? මොන විදිහටද මේ 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 වැඩ ටික සැලසුම් කරගෙන ඒ තමන් දැකලා නැති අහලා නැති අධ්‍යාපනයක් ලබන්න කොහොමද මේ තමන්ගේ මනස හදාගත්තේ? මනසෙන් ඇතුළේ දැන් මම යනකොට තීරණය කරලා ගියේ මේක ආයි වෙන පාරක් නෑනේ. එක පාරයි තියෙන්නේ. මේ පාරේ යනවාම කියන අදිෂ්ඨානය තිබුණා. එතකොට ඉතින් මේ පාරේ යන්න නම් ඊට පස්සේ අනිත් දේවල් ඉගෙන ගන්න වෙනවනේ. ඊළඟට අර පොතේ තියෙන දේවල් අධ්‍යයනය කරලා එතකොට එතන ඔක්කොම හිටියේ ඉලෙක්ට්‍රොනික සහ අනිත් විෂයන් අධ්‍යයනය කරපු ළමයි. ඉතින් ඒගොල්ලන්ගෙනුත් උදව් හම්බුණා. ඊළඟට ඒ අන්තිම පාඩමාලා කරලා බොහොම අමාරුවෙන් ඒ ටික කරගත්තා. හැබැයි අවුරුදු දෙකක් විතර යනකොට මගේ වැඩේට අවශ්‍ය ගානට ඒක ඉගෙන ගන්න පුළුවන්කම තිබුණා. ඒ කියන්නේ පිටකවරේ බලලා බය වුණ නැහැ. පිටුව පොත පෙරලා බැලුවා. පිටුවෙන් පිටුව තමයි ජීවිතේ හොඳම පිටුව පෙරලා ගන්න පුළුවන් වුණා. ඒ ගතිය, ඒ කියන්නේ පිටකවරේක බලලා බය වෙන්නේ නැති ගතිය මම හිතන්නේ අදත් තියෙනවා. එදත් තිබුණා, අදත් තියෙනවා. ඒ කියන්නේ මම මේ කොහොම හරි කරනවා කියලා හිතලා කරනවා. දැන් එහෙම කියන්නේ හේතුව දැන් මම වැඩ කරන තාක්ෂණයත් බොහොම අලුත් නේද? ලෝකෙට අලුත් එකක්. ඒක දෙන්නේ ගිටාර් ප්ලේයර්ස්ලා දෙන්නේ විසින් ඉස්සෙල්ලා පටන් ගත්ත තාක්ෂණයක් අපි ගැන කතා කරමු. ඒ තාක්ෂණය දැන් GPS වෙනුවට ගයක් දැන් මේ GPS ගයක් ඇතුළේ වගේ වැඩ කරන්නේ නැහැ. බිල්ඩින් එකක් ඇතුළේ වැඩ කරන්නේ. නමුත් මේ අලුත් තාක්ෂණය ගැන වැඩ කරනවා. දැන් සමහර අය කියනවා ඒ තාක්ෂණය වැඩ කරන්නේ නැති වෙනවා කියන්න පුළුවන්. ඊළඟට අලුත් තාක්ෂණයක් ගේනවා කියන එක හරි අමාරු වැඩක්. ඒක තමයි දැන් කරන්නේ. අලුත්ම දෙයක්. ඉතින් ඒක නිසා ඒ මම හිතන්නේ ඉස්සර ඉඳන් ඒ ආපු ආభాෂය නිසා දෙයක් දැක්කම බය වෙන එකක් නැහැ. මම මේක කරන්න පුළුවන්. හරි. අනිත් දේ තමයි සංසන්දනාත්මක වැඩිය බලන්නෙත් නැහැ. يعني මේ කලින් කවුරු කරලා නැහැ නේ. ඒක නිසා අපිට හොත් පුළුවන් උපරිම හොඳින් මේක කරනවා කියන හැඟීම තමයි වැඩේ කරන්නේ.
كانتا فاصل تين مي بيتين غات بلوت كانتا فاصل كيا بيتين بلوت باليكا فاصل اك نه او ابي بانتي ولد ياي باغي يالو هيتي اي ام يام هاجيم نوتي بونا كتا بها نوتي بونا كيان بي ادتات اي كالين يالو اينوا ده ادارنك بيت ابي كيمستري كلاس اي دي اي ولد ابي اكيد مين تر ويشاكي كاندايما كيتي ابي تك دي باغي ايلانغت دارما والي ابي يالو اينوا ايتين يهانو بيرمي كيلو ادي بيدياك نه ابي يالو اينوا නමුත් එතනින් එහාට ගිය සම්බන්ධතාවය තිබුණා ඊට පස්සේ එහෙ ගියාට පස්සේ එහෙ ආචාර්ය උපාධිය හදාගෙන තව ලංකාවේ කිප දෙනෙක් හිටියා තිබුණනේ එයින් එක්කෙනෙක් එක්ක තමයි ඊට පස්සේ ආදර සම්බන්ධයක් පටන් ගත්තේ කැනඩාවේ ගියත් දේශීයත් යමතුන්නේ අමතකුනේ නැහැ ඊළඟට එයාගේ අම්මයි තාත්තයි බොහොම සිංහල සාහිත්‍යයට ඒවට සම්බන්ධ කට්ටිය එයාගේ තාත්තා මනමේගේ වයලින් එක වාදනය කරලා තියෙනවා ඉතින් ඒ වයින්ුත් එයත් බොහොම සිංහල ගීතවලට හිම කැමති. ඉතින් එහෙම තමයි අපි දෙන්නා ඊට පස්සේ අපිටම විවාහ වුණා. 2004 තමයි ලංකාවට ඇවිල්ලා විවාහ උත්සවයක් ගත්තේ. ඉතින් එහෙම තමයි වෙන්නේ. ඒ කියන්නේ දැන් එකම ශේෂ්ඨේ. නෑ එයා බයෝ සයන්සස්. ඒ කියන්නේ එයා දැන් කරන්නේ මෙහෙම කියමුකෝ විවිධ ගෙවල්වල පාවිච්චි කරන කිමිකල් එකක් ගත්තොත් ඒක සත්තුන්ගේ තමයි ඉස්සලා ටෙස්ට් කරන්නේ. දැන් ඇහැකට වැටෙනවා, දැහැ පිච්චෙනවා කියන එක ටෙස්ට් කරන්නේ සත්තුන්ගේ. බල්ලෝ, පූසෝ වගේ සත්තු පාවිච්චි කරලා කරනවා. ඒකට එයා කරන්නේ එයා බයෝසයන්සස් වලින් ජීව විද්‍යාංශයෙන් තමයි එයාගේ ආචාර්ය උපාධිය කරේ. ඒගොල්ලෝ කරන්නේ මැරිච්ච මිනිස්සුන්ගේ හරි වෙන සර්ජරි එකක දිගත් මිනිස්සුන්ගේ පටක හරි පාවිච්චි කරලා අර පරීක්ෂණ ටිකම සත්තු පාවිච්චි නොකර කරන්න පුළුවන්. ඒ වගේම මේ වගේ පරීක්ෂණ කරන පරේෂණ ආයතනයක්ම තියෙනවා මගේ බිරිඳට. ඒ විෂයටම ඇලිච්ච අය ජීවිතේ අනිත් දේවල් වලින් තෘප්තියක් ලබන්නේ නැහැ. ක්‍රීඩාව, සංගීතය, සිනමාවත් මේ කලාව මේ හැම දෙයක්ම ඈත් වෙලා කියලා. මේ මට හිතෙනවා චාමින්ද කතා කරගෙන යද්දී ඒවත් එක්කම තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. එහෙමද? මෙහෙම කිව්වයි. දැන් සංගීතයට මට බයක් තිබුණා. ඉස්සර ඉඳන් මට ලොකු අර ස්ටේජ් ෆියර් කියලා කියන්නේ චකිතයක් තිබුණා ගිහින් කතා කරන ඒවාට එහෙම ඒකින්ද වැඩි ඒවට ගියේ නැහැ. හැබැයි සංගීතය කියාව මම පස්සේ වහගත්ත විදිහට දිවිලා තියෙනවා. ඒ දවස්වල කරේ හුඟක් ඔය මේ ගෙදරින් යන්න එපා කිව්වට අපි ගඟේ ගිහිල්ලා නානවා, ඇලේ ගිහින් නානවා, බයිසිකල් වල ඇවිදින් යනවා. ඒ වගේ දේවල් කරා. ඒවා නොකර හිටියේ නැහැ. ගෙදරින් හරි නීති තිබුණා. ඒ කියන්නේ දැන් ගඟේ නාන්න යනවා නම් ඩෙනිම ටැටින් ෂෝට් එකක් අඳගෙන ගිහිල්ලා තමයි නාගෙන ඉන්නේ. ගෙදරට එනකොට නාලා නැහැ. ඉතින් ඒ විදිහට ඊළඟට ගුටි කාල තියනවා ඇලේ තනලා නාලා. ඒ වගේ දේවල් වෙලා තියෙනවා. සමබරතාවයක් තිබුණා. තව තිබ්බනම් හොඳයි කියලා හිතන වෙලාවල් තියෙනවා. නමුත් අපිට තිබිච්ච ඒ කියන්නේ දැන් මම කොට්ටාවි ඉස්කෝලේ යනකොට කොස්ක බිඳ තමයි ඉස්කෝලේ. ඒ කියන්නේ විනාඩි 45ක විතර ගමනක් ඒ දවස්වල. ඊළඟට ආනන්දිර පහේ පන්තිල යන්න පටන් ගත්තම අඩු තරමින් පැයක් යන ගමන. එතකොට බස් එකට තමයි ගොඩක් අර අමතර කාලේ ගත වුණේ. හැබැයි බස් එකෙත් හොඳ හොඳ මතක තියෙනවා. ඒකත් අපිත් එක්ක බස් එකේ ගිහින් ඉතින් ඒ දවස්වල පාසල් සේවය කියලා ඔච්චර තිබුණේ නැහැ ඒච්චර දුරට. චාමින්දත් එක්ක කතා කරනකොට දැන් ජීවිතේ මෙහෙම බැලන්ස් කරගෙන ආපු චාමින්ද පේටන් බලපත්‍ර කීපයකම අයිතිකාරයෙක්. ඒ කියන්නේ ගොඩක් දේවල් හිමි කරගෙන තියෙනවා. දැන් මේ අයිතිකාරයෙක් කිව්වම ඒක අයිති මම වැඩ කරපු ආයතනයේද? නමුත් මම ආචාර්ය උපාධි ඉවර කරලා ජෙනරල් මෝටර්ස් කියන කාර් කම්පැනි එක ලෝකෙ තියෙන ලොකුම කාර් කම්පැනි තුන හතරෙන් එකක්. ඒකේ GPS සාක්ෂිණිය සම්බන්ධ විශේෂඥ ඉදිරි මම අවුරුදු 10ක් වැඩ කළා. ඒ කාලෙදී ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ විවිධ ප්‍රෝග්‍රෑම්ස් එක තියෙන වාහනවල තාක්ෂණය දියුණු කිරීම සහ ඊළඟ අවුරුදු 5ේදී 10ේදී එන්නේ මොනවද කියන තාක්ෂණයන් දියුණු කිරීම. ඒත් ඒකෙදී තිබුණ එකක් තමයි කනෙක්ටඩ් වෙහිකල්ස් කියලා. දැන් ඒක ඇත්තටම උතුරු ඇමරිකාව වගේ තියෙනවා සමහර වාහනවල. ඒ කියන්නේ වාහන අතර Wi-Fi වගේ ගනුදෙනුවකින් ඒ වාහනේ දන්නා වටපිට මොකද වෙන්නේ කියලා. හිතන්නකෝ ඉස්සරහා පදිග මාරුවක් තියෙනවා නම් අධික මාරුවේ ෆෝන් එකක් තියෙන කෙනෙක් ඉන්නවනේ එයාගේ ෆෝන් එකෙන් ඒ මිනිහයා පාර පනිනවා තන්නතර වෙලා තියෙනවා. ඒ වගේම වාහනේ ඇතුළෙම ඒ දත්ත විශ්ලේෂණය කරලා වාහනෙන් කියනවා ඔයා මේක දිහා බලන්න අරක දිහා බලන්න හරි නැත්නම් ඒක ස්වයංක්‍රීය කරනවා. ඔය වගේ තාක්ෂණයක් කරන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකදී අපි වෙන ආයතනත් එක්කත් කතා මේ ගනුදෙනු කළා Toyota Honda Ford මොකද හැමෝටම තේරෙන භාෂාවකින් ඉපැ මේ වාහන අතර ගනුදෙනු කරන්නේ. ඒකෙදී තමයි ඔය ගොඩක් පේටන් බලපත්‍ර වලට අදාළ නව නිපැයුම් කරන්න හම්බුනේ. 16ක් තියෙනවා දැනට ඇමරිකාවේ පිළි අරන් තියෙන පේටන් 16ක් තියෙනවා. ඊට අමතරව තව ගොඩක් දේවල් සමහර දේවල් කියන්නෙත් නැහැනේ. නොකියා කරන දේවලුත් තියෙනවා. ඒ වගේ ජෙනරල් මෝටර්ස් කියන ආයතනයට මම කරපු එකකදී එක කාර්යයක ඩොලර් 15ක් ඉදිරිුණා. ඒ කියන්නේ දැන් කාර්යයක උකුල් දෙකලා දෙන උතුරු දකුණ දෙන්න මාලිමාවක් තියෙනවා. ඕක
මාලිමාව රිප්ලේස් කරා අපි GPS සහ වෙනත් මේ software වලින් ඒකෙන් ඒගොල්ලන්ට එක කාර් එකකට ඩොලර් 15 ගාණි තුරුණා ඒ තාක්ෂණ ඊට පස්සේ කළ 2010 ඉඳන් සියලුම කාර් වලට දැම්මා කෙනෙක් අවුරුද්ද කරා යාතනය ඒ දවස්වල මිලියන් 5ක් 6ක් විතර කාර් විකුණනවා ලෝකෙ පුරා 2011 ඉදට නම් ඒගොල්ලෝ ඒ තාක්ෂණේ මිලියන් 5ටම යන විදිහට හඳුන්වා දුන්නා ඒකට අදාළ පේටන් බලපත්‍ර තුනක් තියෙනවා ඒත් ඒකෙන් ඒගොල්ලන්ට ඉදිරියට එක කාර් එකකින් ඩොලර් 15 15 මිලියන් 5න් විතර වැඩි කරලා 2011 ඉඳන් මේ වෙනකොට එකතු කරන්න ඕනේ ඒගොල්ලන්ට ඉදිරියට චුමාන මට එච්චර අමුනේ නෑ හැමදාම වෙන්නේ ඒකනේ හැමදාම වෙන්නේ ඔව් තමයි දැන් කැනඩාවෙ ඉඳලා මෙච්චර ලොකු වැඩ කොටසක් කරනවානේ මේක කියන්නේ කැනඩාව විතරක් නෙමෙයි මුළු ලෝකෙටම ප්‍රයෝජනවත් වෙන විදිහ වැඩ කොටසක් කරනවා මේ තමන් උපන් රටේ ඉඳලා ඔය වගේ දේවල් කරන්න මේ රටේ පහසුකම් නැද්ද ඇයි ඇයි අපේ මේ රටට ඔය වගේ දේවල් කරන්න මේ භූමියේ ඉඩක් නැද්ද ඒක බොහොම ඛේදජනක තත්ත්වයක් ඇත්තටම අදත් මට දේවල් දැක්කම ඒක ගැන බොහොම දුක හිතෙනවා ඒක මට හිතෙන එකට එක හේතුවක් තමයි දැන් හිතන්න මම විශ්වවිද්‍යාලේ වැඩ කරන්නේ විශ්වවිද්‍යාලෙ එළියට ඇවිල්ලා වැඩ කරා ටික කාලයක් අපේ ශක්තිය ගොඩක් වැය වෙනවා වෙන වෙන දේවල් වලට ඒ කියන්නේ හිතන්නකෝ පාර යන එකටත් ශක්තිය ගොඩක් වැය වෙනවා මානසික සහ භෞතික ශක්තිය වේලාව වැය වෙනවා ඊට පස්සේ අපි අතරත් ප්‍රශ්න තියෙනවා මම හිතන්නේ ඒ කියන්නේ දැන් ඔයාට මට වැඩි ලොකු කාර් එකක් ගත්තොත් මට ප්‍රශ්නයක් වෙනවා අන්න ඒ වගේ පොඩි පොඩි දේවලුත් ඕක අතරේ යනවා ඉතින් එතකොට ඕවා කරගෙන ගියාම අපිට අර ප්‍රොඩක්ටිව් අලුත් දෙයක් කරන්න තියෙන ඒවාට හරියට බාධක තියෙනවා ඒකම තමයි මට ඇත්තටම යන්නත් එකතර එක වෙලාවකදී හිතුනේ ඒ කියන්නේ අර වැඩ කරන කාලෙදි මට හිතුණා එළියට ගිහින් අලුත් දෙයක් කරන්න ඕනේ කියන වගේ හැඟීම එන්න එක හේතුවක් ඒ කියන්නේ ඒක රටේ නම් කිසිම වැරද්දක් නෙමෙයි අපේ මම පොදුවේ දකින්නේ අදත් මම දකින්නේ මිනිසුන්ගේ බහුතරයක ගියේ හිතන විලාශය සහ ඇසිරීමේ නම් ප්‍රශ්න තියෙනවා ඒක තමයි අපිට මෙහෙම වෙන්නත් හේතු එක්තරා දරද නැත්තම් මේ රටේ කරන්න බැරි දෙයක් නෑ පරිසරය හැකියාවන් හැමදේම තියෙනවා ඉතින් ඒක අතකට මම බොහොම කනගාටු වෙනවා අපි විදහා අධ්‍යාපනය ලබාගෙන ආකෘති වගේ එකකටත් මම සල්ලි ගෙවලා නැහැ ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා එළියට ගිහින් ඒකට ඒ තාක්ෂණය මේ රටේ අපව හම්බෙන දෙයක් වෙනුවට වෙන විදිහට කිලිම්ම කරන්න බැරි එක ගැන මේ කතාව ලේසියෙන් ඉවර කරන්න බෑ. ඒ නිසා අපි ලබන සතියේ හමු වෙනවා. චාමින්ද බස්නායකව. මොකද ගොඩාක් දේවල් හොයාගෙන යන්න තියෙන නිසා වගේම ගොඩාක් දේවල් කතා කරන්න තියෙන නිසා.